වස්තුන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහලෝකයෙන් පිට මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින් බෙලෙන් තියුණු ජීවීන් සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම ඔස්සේ ලද ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන ඔබගේ කෙස් කෙලින් සිටුවේ හැකි රහසක්ද ඇත. ඇමරිකා එක්සත් ජනපදයේහි නෙවාඩා ප්‍රාන්තයේහි ලාස් වේගාස් අගනගර බලපදේශයේහි මොජාවේ නම් මරුකතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා සංකීර්ණයකි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර. මෙම ගුවන් හමුදා කඳවුරේ සේවක සංඛ්‍යාව මේ වන විට 3,500 අතර වෙතයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියලු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශප්‍රේමීන් අතුරින් තෝරා ගන්න උනවන අතර ඔවුහු ඔවුන්ගේ දරු පවුල් සමගම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරේ සේවයට බැඳෙන්නෝ සිය නෑ හිතමිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති. මෙම කඳවුරට එහි 55 වසරක ඉතිහාසය පුරා පටබදින ලද අන්වර්ථ නාමයන් ගණන 27ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක්වත් නොවේ. ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නවා සුප්‍රකට අන්වර්ථ නාමයක් ඇත. ඒ 51 වෙනි කලාපය නොහොත් ඒරියා 51 යන නාමයයි. ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටකවල එන සංකේතමය වටිනාකමක් ඇති නිසාවක්වත් නොයසේ නම් විශ්ව රහස් පසුපස යන දැනුම පිපාසිතයන්ගේ සිත්තිම වෙන ෆැන්ටසියක්වත් ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂ්‍යයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුද කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතී. මේ ඇමරිකානු අභ්‍යවකාශ ආඥාදායකයේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස සිවිල් හෝ සාමාන්‍ය ත්‍රිවිධ හමුදා ගුවන් යානාවලට පිවිසුම ඇසිරූ කලාපයක් කොට ඇත. මාමිම කඳවුර ගැන සැකවින් ඔබට විස්තරයක් ගෙනාවේ පෙරකී කෙස් කෙලින් සිටුවන රහස මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනික් සෑම ශිෂ්ටාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියලු විදුලි ආරක්ෂක පද්ධතීන් සියලු CCTV කැමරා සියලු M16 රයිෆල සියලු පරිගණක නිරීක්ෂණ පද්ධතීන් මැඩගෙන මහා ජනසබනට කාන්දු වී තිබේ. එවැනි රහස් සංගවා තිබීම කිසිවිටක සිදු කළ නොහෙන්නේ ඇයිදැයි ඔබට මෙය කියවන විට වැටහෙනු ඇත. මෙකී රහස් කඳවුර තුළ පිටසක්වල අතිශය බුද්ධිමත් තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපති පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතරතුර සමීපයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වගබලා ගත්. මෙවැනි හමුවලදී හෙළිදරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි. පිටසක්වල ජීවීහු අතර දුර බැහැර ග්‍රහලෝක ඉපිද ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන්
මහා පනිරුවණක් සරණ ගිය කොට්ටාශයක් වෙති. ඔහු අසම සම මානසික ශක්තියෙන් අතිශයින් බලසම්පන්න ජීවීහු වෙති. සිය දේශක නායකයාට ඔහු තත්තාග සහ නීදෝක් යන නාමයන්ගෙන් අමතති. මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබෙහි ග්‍රහලෝකවල සිටින බුදුන් සරණ ගිය විශ්ව බෞද්ධ ප්‍රජාවක් ගැන නොවේද? ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික තාක්ෂණික රහසිය ගණනක් ඇතත් මෙවැනි ආගමික රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු පුතුයි ආගමික දර්ශනයක් Taman හඳුනතැයි ඔවුන් පවසා නැත. මේ එවැනි රහසක් ලොවට කාන්දු පළමු අවස්ථාවයි. බුදු පියාණන්ගේ විශ්වණීයත්වය. තථාගතයන් සිදත් සංගරා ඇජරණට අනුව යථාගත හේවත් සත්‍යගාමී වූ යන්නය. නොයසේනම් සත්‍ය මඟ පිළිපන් යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකල විද විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශනායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ තථාගතයන් නාමයෙනි. තථාගතයන්ු සිදත් සංගරා ඇජරණට අනුව යථාගත හේවත් සත්‍යගාමී වූ යන්නය. නොයසේනම් සත්‍ය මඟ පිළිපන් යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකල විද විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශනායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ තථාගතයන් නාමයෙනි. උදාහරණ වශයෙන් අමනුෂ්‍ය බලපෑමෙන් වේශාලිය මුදවා ගනුවස් කළ රතන සූත්‍රයේහි තථාගතන් දේව මනුස්ස පූජිතන් යනුවෙන් සඳහන් කළ සේක. තවද මේ නමින් උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ දජග්ග පරිත්තේහිද, ආඨානාටිය පරිත්තේහිද, මහා මංගල සූත්‍රයේහිද, අනාගත වංශ දේශනායෙහිද, බණවර කතායෙහි, සක් දෙව් රජු, සහම්පති මහ බඹු, වෙසමුණියක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවීහු උන්වහන්සේ ඇමතීමටද තථාගත නාමයම යොදාගෙන තිබීමය. එසේනම් තථාගත නාමය මේ සක්වාතලයෙන්ද බැහැර වෙසෙන ජීවීන් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන තථාග්‍රහ නාමයමය. අප බුද්ධ ලෙසින් නමතන විශ්ව ගුරුවරයාණන්ගේ පිටසක්වල සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැකිය. දැන් නිදෝක් නාමය ගැන බලමු. බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි නිදුක්ඛ යන නාමය. අප බුදුරදුන්ට නිදුකානන් වහන්සේය යමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදස් සංගරා විවරණයට අනුව නි නම් වැරූ හෙවත් වෙනසූ යන්නේ දුක්ඛ යන එහි අර්ථයටම යෙදේ. එනයි නිදුකානෝ යනු දුක විනාශ කර දමා ජයගත් තැනැත්තාරන් වහන්සේය. දැන් ආඨානාටිය බණවරයගෙන බලන්න. එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි. නිදුකානන් වහන්ස, ඒ රජහට ආකාශතලයේ ආඨානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකානන් වහන්ස, කුවේර නම් රජහුගේ විසානා නම් රාජධානියක්ද ඇති. නිදුකානන් වහන්ස, රෞත්‍ර නපුරු ගති ඇති එකට එක් කරන්නා වූ අමනුෂ්‍යයෝද ඇත්තාහ. නිදුකානන් වහන්ස, මේ ආඨානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු භික්ෂුණීන්ගේද, උපාසක උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද, නොවේසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවතින්නේය.
වෛශ්‍රවණ නම් බලසම්පන්න පිටසක්වල ජීවී නායකයා තිලෝකුරු බුදු පියාණන් අමතා ඇත්තේද නිදුකාණන් වහන්සේ යන නාමයෙනි. බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට අනුව මේ දිව්‍ය ලෝකතලයන්ගේ ආයු කාලය මිනිස් ලෝක ආයු කාලය මෙන් 10000 ගුණයකි. කාලය ඇල්බර්ට් අයින්ස්ටයින් මහා ඇදුරාට අනුව අප විසින් ගොඩනගාගත් හුදු මනක් කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක ජීව ඔරලෝසුවක් ඇත. එනම් මිනිස් ලෝක කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිවි රාජයා රජ කරන චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ හි ආයුෂ මිනිස්ය ලෝක කාලයේ වර්ෂ මිලියන 9.4ක් වේ. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාලයක් පමණි. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාලයකි. චාතුරු මහරජික ඔරලෝසුවට අනුව නම් තත්පර ගණනකි. මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය යක්ෂ කුම්බාණ්ඩ රාජයෙනට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි. එසේනම් එදා ගෞතම සරණ ගිය ඒලියන් උපාසක උපාසිකාවන් මෙන්ම එදා බුදුපා සෙවණේ ආර්ය සත්‍ය අවබෝධ කරගත් ඒලියන් සෝතාගාමීන් රහතුන් මේ මොහොත වන විටත් හබල් දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාටවල සිට නමෝ බුද්ධාය කියනවා විය යුතුය. මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් පවසන අන්දමට පිටසක්වල ඉතා බලසම්පන්න ජීවීන් සිටිනමුත් ඔවුන් අප ගැන හොඳින් දන්නාමුත් ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද යන්න ඔහුට බලවත් ප්‍රහෙලිකාවකේ. ඔහුට ප්‍රහෙලිකාවක් වුවත් එය මාහට ඔහු යම් දිනක පුද්ගලිකව හමු වෙතොත් මට මෙසේ පහදා දිය හැක. අදටත් ඔහු මහ පොළොවේ ඔවුන් හා සංවේදනය කළ හැකි උන් සමග බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක. මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි. ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත. ඔහු පෘථිවි ජීවීන්ට වඩා බෙහෙවින් බලසම්පන්න වූවත් ඔහු අප ආක්‍රමණය නොකරන්නේ බුද්ධෝත්පාද ග්‍රහලෝකය ඔහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය. මාගේ ධර්මයේ ඒ දිවහින් හිසුරකින්නේය යන බුද්ධ විවරණය ලබා බුදුදහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත් මොනතරම් දියුණු ත්‍ස්තජාල මොනතරම් ධනවත් රටවල් සමග ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔහු අසමත් වන්නේත් උක්ත බලවත් සක්වල ජීවීන්ගේ රැකවරණය නිසාම විය නොහැකිද? රෝම චෝල මණ්ඩල අරාබි බ්‍රිතාන්‍ය ආදී වූ මහා බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යයන්ට ඒ කුඩා දූපතේ බුදුසසුන අතුගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කීවතාවක් වෙරදරුවත් නොහැකි විය. එසේනම් මේ ගහලෝකේ රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද? ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?